අයිබෝන බෙක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතයි. මිනුවන්ගොඩ පැලියගොඩ කොවිඩ් පොකුරෙන් සති දෙකක් තුල මරණ දහසයක්. රිජ්ජුවේ ළමාරෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ්. වත්තල කර්මාන්ත ශාලාවකින් ආසාදිතයින් 57ක්. කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්. දෙසැම්බර් මුල වෙනකොට අපිට මරණ ගාන ගැන වැඩියෙන් කතා කරන්න වෙන තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් තියෙනවා. නිරෝධායන ක්‍රියාවලියට අදාළව සත්‍ය තොරතුරු වසන් කළොත් වසර 5ක සිරදඬුවමක්. අමරිකානු ජනාධිපතිවරණයේ ඡන්දය ගණනය කිරීම තවදුරටත් මැතිවරණ වංචාවකින් සිය ජයග්‍රහණය පැහැරගත් බව ට්‍රම්ප් කියයි. කොළඹ ඍජුවේ ආරයාල අමාරෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදිනි වී ඇති බව තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ වත්තල පෞද්ගලික කර්මාන්ත ශාලාවේද තවත් සේවකයින් 57කට වෛරසය ආසාදිනි වී ඇති බවයි. එවෙන්ම රාගම පොලිස් ස්ථානාධිපතිවරයාටද COVID-19 වෛරසය ආසාදිනි වී ඇති බව තහවුරු වී තිබෙනවා. කොළඹ රිජ්වේ ආරය ළමාරෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදිනි වී ඇති බව තහවුරු වී ඇත්තේ ඊයේ දිනේදී. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් වූ වෛද්‍යවරුන් දෙදෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. රොහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසුවේ රිජ්වේ ආරය ළමාරෝහලේදී වෛරසය ආසාදිනි වූ සමස්ත ආසාදිතයින් ගණන 33 දෙනෙකු බවයි. ඒ අතර දරුවන් 20ක් සහ මව්වරුන් 12ක් ඇතුළත්. මෙවැනි මේ රෝගීන් වාර්තා වුණා කියලා රෝගී සත්කාර සේවාවන් අප රෝහල් තුල කිසිම ආකාරයකින් අපි අඩාල කරගෙන නැහැ. ඉතින් ඒක නිසා මම කාරුණික ඉල්ලා සිටිනවා රෝහලකට එන්න බිය වෙන්න එපා. රෝගී තත්ත්වයන් තියෙනවා නම් රෝහලට පැමිණිලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. මේ අතර වත්තල පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයන් 49 දෙනෙකුට පසුගියදා කොවිඩ් වෛරසය ආසාදිනි වීමත් සමග එහි අනෙක් සේවකයන් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. ඊයේ ලැබුණු වාර්තාවලට අනුව 57කට වෛරසය ආසාදිනි වී ඇති බව තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ එම ආයතනයේ තවත් පිරිසකගේ PCR වාර්තා අද පැමිණීමට නියමිත බවයි. මේ අතර රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට COVID-19 වෛරසය ආසාදිනි වී තිබෙනවා. එය තහවුරු වී ඇත්තේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාගම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණීමෙන් පසු ලබා ගන්නා ලද PCR පරීක්ෂණයේදී. ඔහුගේ ආශ්‍රිතයින් වූ පොලිස් නිලධාරීන් දස දෙනෙකු පොලිස් ස්ථානය තුලම නිරෝධායනයට යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් පොලිස් ස්ථානයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. සෞඛ්‍ය අංශ සඳහන් කළේ පොලිස් ස්ථානාධිපතිවරයාට වෛරසය ආසාදිනි වූ ආකාරය මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. මේ අතර ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ පොලිස් නිලධාරියෙකුටද වෛරසය ආසාදිනි වී තිබෙනවා. පොලිසිය පැවසුවේ බස්නාහිර පළාතේ පමණක් වෛරසය ආසාදිනි වූ නිලධාරීන් 199ක් සිටින බවයි. එය අනුව විවිධ පොලිස් ස්ථානවලින් වාර්තා වූ සමස්ත පොලිස් ආසාදිතයින් ගණන 358ක්. මේ අතර හොරණ ගෝනපල වැල්මිල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් 3 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනි වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අතර 97 විරිදි කාන්තාවක්ද සිටින බවයි. ඔවුන් පැලියගොඩ ආශ්‍රිතයන්. ඊයේ දිනේ තුලදී මෙරටින් COVID-19 වෛරස ආසාදිතයින් 383ක් හඳුනා ගැනුණා. ඉන් වැඩිම පිරිස වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 168ක්. ගම්පහින් 157ක්, කළුතරින් 24ක්, කෑගල්ලෙන් 6ක්, මාතරින් 5ක්, මඩකලපුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් එක් අයෙකු බැගින්ද ඊයේ දිනේදී හඳුනා ගැනුණා. ඊයේ දිනේදී සුවගත ආසාදිතයින් අතර පොලිස් නිලධාරීන් 21 දෙනෙකුද සිටිනවා. ඊයේ දවස් තුලත් අපි දැක්කා රට තුළින් රෝගීන් 383කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේකේ විශේෂ ලක්ෂණය තමයි ඒ සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල නෙමෙයි, ගෙවල් ඇතුළේ නිරෝධායන වීමෙන් පිරිසෙම නැත්තම් සොයන් නිරෝධායන වීමෙන් සිටි පිරිසකුත් ඇතුළුව සමාජය තුළ හිටපු පිරිසක් තමයි මේ 383 දෙනාම. ඒතර ඒකෙන් කියවෙන පණිවිඩය තමයි සමාජය තුළින් මේ රෝගීන් වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා කියන කාරණේ. ඒතර දිස්ත්‍රික්ක විදිහට ගත්තාම දිස්ත්‍රික් 25ටම මේක ව්‍යාප්ත වෙලා තියෙන තත්ත්වය යටතේ සෞඛ්‍ය වෛද්‍යාධාරී කාර්යාල 60කට වැඩි සංඛ්‍යාවකට මේ තත්ත්වය ව්‍යාප්ත වෙලා තියෙන තත්ත්වය යටතේ අපිට ලොකු වගකීමක් තියෙනවා. තවදුරටත් මේ රතු කලාප ටික වැඩි කරගන්න නැතුව මේ රතු කලාප පුළුවන් නම් තව අඩු කරමින් කොළ කලාප එහෙම නැත්නම් මේ අවදානම අඩු ප්‍රදේශ සංඛ්‍යාව වැඩි කරගනිමින් ඉස්සරහට යන්න. ඒ සඳහා එතකොට අපි හැමෝටම වගකීමක් තියෙනවා. රට සම්බන්ධයෙන් හරි තීන්දුව తీරන හරි වෙලාවට ප්‍රකාශයට පත් වීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. දැන් අපි මෙච්චර දවසක් රෝගීන් ගැන කතා කර කර හිටියේ ඉදිරි සතිය දෙක මාසෙ වෙනකොට දෙසැම්බර් මුල වෙනකොට අපිට මරණ ගාන ගැන වැඩියෙන් කතා කරන්න වෙන තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් තියෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්.
මාස 9ටම මරණ 13යි දවස් 14 ඇතුළත 14ට ආසන්න කාලයක් ඇතුළත මරණ 16යි මේ සමක බිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුර 9096ක් දක්වා ඉහළ යනවා සෞඛ්‍ය අංශ පවසන්නේ ඉන් 7048ක්ම ආශ්‍රිතයන් වන අතර 1041ක් බිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන්ද 1007ක් පෑලියගොඩ මාළු වෙළඳපළේ පුද්ගලයන්ද බවයි දිවයිනින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 12570ක් ඉන් 6623ක් පූර්ණ සුවය ලබා ඇති අතර 5918ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ඊයේ දිනේදී වාර්තා වූ කොවිඩ් මරණ පහත් සමගින් මියගිය සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 29ක් නිරෝධායන ක්‍රියාවලියට අදාළ සත්‍ය තොරතුරු වසන් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දෙරණ අරුණ වැඩසටහන සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන් කරන පුද්ගලයින්ට වසර පහක් දක්වා සිරදඬුවම් ලබා දිය හැකි බවයි. අපේ අපරාධ නීති ඉතාම ශක්තිමත් එකක් තමයි නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම ගැන නිරෝධායන ආක්ෂාපනත යටතේ කටයුතු කරන්න පුළුවන් අනිත් එක තමයි කවුරු හරි කෙනෙක් වැරදි නමක් වැරදි විදිහට ලිපිනයක් යම් කිසි ලේඛනයක ලියලා සටහන් කරනවා නම් ඒක අපේ රටේ අපරාධ නීති යටතේ කූට ලේඛන සෑදීමක් නැත්නම් අසත්‍ය ලේඛන සෑදීමක් ඒ වගේම යම් කිසි කෙනෙක් තමු වෙන එකක් හැටියට ප්‍රකාශ කරනවා නම් ඒක තමයි අපේ අපරාධ නීතියේ 399 වෙනි වගන්තියේ සඳහන් වෙනවා අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම කියන වරද කවුරු හරි කෙනෙක් තමු නියම පුද්ගලයා නෙමෙයි වෙන එක්කෙනෙක් විදිහට පෙනී සිටින්න උත්සාහ කරනවා නම් ඒ ආකාරයට ඒ වරද සිදු කරනවා ඉතින් ඒ නිසා එකක් නිරෝධායන නීති යටතේ වරදක් කරනවා අනිත් එක කූට ලේඛනයක් හදනවා ෆෝර්ජ් ડોකියුමන්ට් එකක් අනිත් එක තමයි අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම චීටින් බයි පර්සනේෂන් කියලා. ඉතින් මේ වැරදි සියල්ල සිදු කරනවා එවැනි අයට විරුද්ධව අවුරුදු 5 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක ඒ වගේ අවස්ථාවක ලේඛනයක් හැදුවොත් වැරදි තොරතුරක් වැරදි ෆෝම් එකක් පිරෙව්වොත් වැරදි විදිහට ඉලෙක්ට්‍රොනික මාධ්‍යෙන් හරි කටයුතු කරොත් ඒක ලේඛනගත සාක්ෂියක් වෙනවා. ඉතින් ඊටාම ලේසියෙන් එවෙන්න නඩු ඔප්පු කිරීමේ හැකියාවකුත් තියෙනවා අධිකරණේ. නිරෝධායන ඇඳිරි නීතිය සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. මිනුවන්ගොඩ හොරන්පැල්ල ගාලකඩේ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු එහි විදුලි උපකරණ කිහිපයක් සොරකම් කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ නිවසයන් නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අතරවාරයේ මොවුන් නිවසට ඇතුළු වී අදාළ සොරකම සිදු කර ඇති බවයි. මෙතර COVID-19 අවදානම හේතුවෙන් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයේ සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය අද යලි විවෘත කෙරුණා. වෙළඳ සැල් කිහිපයක් විවෘත කර තිබුණත් නගරයේ දක්නට ලැබුණේ දැඩි පාළු ස්වභාවයක්. අමරිකාවෙන් ඊයේ දිනේදීද කොවිඩ් ආසාදිතයින් ලක්ෂයක්ම වා හමු වී තිබෙනවා. මේ අතර ආසාදිතයින් නිහල යාම හේතුවෙන් යුරෝපා රාජ්‍යයන් රසක රෝහල් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. අමරිකානු ජනාධිපතිවරණය උණුසුම් මුහුණුවරක් ගනිද්දී එරටින් ඊයේ දිනේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියා. ගත වූ පැය 24 තුළ අමරිකාවෙන් කොවිඩ් ආසාදිතයින් 115914ක් හඳුනාගත් බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ඒ සමග අමරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 199 ඉක්මවා ගියා. ගත වූ පැය 24 තුළදී වැඩිම මරණ සංඛ්‍යාවද වාර්තා වුණේ අමරිකාවෙන්. එම සංඛ්‍යාව 1118ක්. ඒ අනුව එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 240946ක් ලෙසයි දැක්වෙන්නේ. ආසාදිතේ නිහල යාම හේතුවෙන් බෙල්ජියම පෝලන්තය යන යුරෝපා රාජ්‍යයන්වල රෝහල් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව විදෙස් වාර්තා පවසනවා. බෙල්ජියමේ දැඩි සත්කාර ඇඳන් හිඟවමින් පවතින බවත් කොවිඩ් රෝගීන්ට රෝහල් ඇඳන් ලැබෙන තුරු පෝලන්තයේ ගිලන් රථවලට රෝහල් අසල දිගු වේලාවක් රැඳී සිටීමට සිදුව ඇති බවත් එම වාර්තා වැටිතුරටත් සඳහන් කළා. ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 4,09,00,000 ඉක්මවා අවසන්. ඉන් 12,38,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු යළි ආරම්භ කිරීමත් සමග පහත වැටී තිබූ එළවලු මිල ගණන් යථා තත්ත්වයට පත්වමින් තිබෙන බව වෙළඳුන් පවසනවා. මේ අතර ස්වයන් නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රජය මගින් ලබා දෙන රුපියල් 5000ක බාණ්ඩ මලු බෙදීම අද දිනේ සිදු කෙරුණා. කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා ආර්ථික මධ්‍යස්ථාන තාවකාලිකව වසා තැබීමට පසුගියදා රජය තීරණය කිරීමත් සමග උඩරට එළවලු රටපුරා තොග වශයෙන් බෙදා හරින කැපිටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් ශීඝ්‍ර ලෙස පහත වැටුණා. කෙසේ වෙතත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආර්ථික මධ්‍යස්ථාන නැවතත් විවෘත කිරීමට රජය අවසර ලබා දීමත් සමග පහත වැටී තිබූ එළවලු මිල ගණන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වමින් පවතින බව වෙළඳුන් පවසනවා. අද දින අපේ කැප්පිටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ ඉතා සාර්ථක වෙළඳපොලක් පවත්වනවා. මොකද අද පිටපළාත්වල ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම සමග වෙළඳුන් විශාල පිරිසක් පැමිණලා තිබෙනවා. සාමාන්‍ය මධ්‍යස්ථ මිලක අද පවතිනවා. ඊට පෙර දට වැඩිය සාමාන්‍ය මිලක දැන් මේ වන විට පවතිනවා. බඩු ගොවියන් රැගෙනීමත් ප්‍රමාණය ඉක්මවා තිබෙනවා. ඒ වුණත් වෙළඳු සිටින නිසා උන්ට අද සාර්ථක වෙළඳපොලක් පවතී. ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල මගින් දැනට සිදු කරන PCR ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. එනුව දිනකට PCR 300ක් පමණ සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා පැවසුවේ. ජයවර්ධනපුර මහරෝහල සතුව මීට පෙර PCR යන්ත්‍රයක් නොතිබුණු අතර PCR පරීක්ෂණ සිදු කර තිබුණේ වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහායි. කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතව සිට සුව වූ පුද්ගලයෙකු පරිත්‍යාගයක් ලෙස රෝහලට PCR යන්ත්‍රයක් ලබා දී තිබෙනවා. දවසකට PCR පරීක්ෂණ 300ක් වගේ ප්‍රමාණයක් කරලා දෙන්න හැකියාව තියෙනවා. දැනට තියෙන තත්ත්වයන් යටතේ මේ තත්ත්වය තවත් දියුණු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ ප්‍රතිඵල පැය 24ක් ඇතුළත ලබා දෙන්න අපි උපරිම උත්සාහය දරනවා. මේ අතර ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ 49 වැනි වාර්ෂික සම්මන්ත්‍රණය පසුගිය 4 වෙනිදා ආරම්භ වුණා. පවතින කොවිඩ් වසංගතයේ හේතුවෙන් ලොව රටවල් රැසක 350කට අධික විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් හා පුහුණු ශල්‍ය වෛද්‍යවරුන් සමග අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් මෙවර සම්මන්ත්‍රණයේ පැවැත්වීම විශේෂත්වයක්. සම්මන්ත්‍රණය අදින් අවසන් වන අතර මෙමගින් ලොව පුරා සිටින ශල්‍ය වෛද්‍යවරුන්ට ජාත්‍යන්තර මට්ටමින් සිය අදහස් සුවමාරු කර ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වුණා. During these days, in spite of the ongoing pandemic, by moving to an online platform, it has been a great opportunity for Sri Lankan surgeons and trainees to showcase their research and hard work by presenting papers at this conference. It's also an opportunity for international surgical dignitaries to interact with our members, exchanging ideas about current surgical progress. මෙතර ස්වයං නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රජය මගින් ලබා දෙන රුපියල් 5000 භාණ්ඩ මලු ලබා දීම අදත් ප්‍රදේශ කිහිපයක සිදු කෙරුණා. නීත්‍යානුකූලව ඡන්ද ගණනය කළේ නම් තමා ජනාධිපතිවරණය පහසුවෙන් ජයගන්නා බව රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මැතිවරණ වංචාවක් තුළින් තමන්ගේ ජයග්‍රහණය පැහැර ගැනීමට උත්සාහ ගන්නා බවයි. අමරිකානු ජනාධිපති වර්ණේ තැපැල් ඡන්ද ගණනය කිරීම තවදුරටත් සිදු කෙරෙනවා. මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්. ඡන්ද විද්‍යාල 264ක බලය ලබා ගනිමින් ජෝ බයිඩන් ඉදිරියෙන් පසු වන අතර ජනාධිපති ට්‍රම්ප්ට හිමිව ඇත්තේ ඡන්ද විද්‍යාල 214ක බලය පමණයි. කෙසේ වෙතත් පෙන්සල්වේනියා, උතුරු කැරලයිනා, ජෝර්ජියා, නෙවාඩා සහ ඇලස්කා යන ප්‍රාන්තවල ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් නෙවාඩා ප්‍රාන්තයේ ඉදිරියෙන් සිටින ජෝ බයිඩන් එම ප්‍රාන්තයේ ජයගත් හොත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ඡන්ද විද්‍යාල 270 සංඛ්‍යාව සපුරනවා. මේ අතර ජනාධිපති ට්‍රම්ප් දවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් පවසන්නේ මැතිවරණ වංචාවක් තුළින් සිය ජයග්‍රහණය පැහැර ගැනීමට කටයුතු කරන බවයි. If you count the legal votes, I easily win. If you count the illegal votes, they can try to steal the election from us. If you count the votes that came in late, we're looking at them very strongly, but a lot of votes came in late. I've already decisively won many critical states, including massive victories in Florida, Iowa, Indiana, Ohio,
To name just a few, we won these and many other victories despite historic election interference from big media, big money, and big tech. As everybody saw, we won by historic numbers. And the pollsters got it knowingly wrong. They got it knowingly wrong. We had polls that were so ridiculous, and everybody knew it at the time. There was no blue wave that they predicted, but instead there was a big red wave. මේ අතර ඩෙලවයාහිදී සේ පාක්ෂිකයින් අමතමින් ජෝ බයිඩන් පවසන්නේ අමරිකානු ජනතාවගේ සෑම චන්දයක්ම ගණනය කළ යුතු බවයි. In America, the vote is sacred. It's how people of this nation express their will. And it is the will of the voter. No one, not anything else, that chooses the president of the United States of America. So each ballot must be counted. And that's what we're going to see going through now. And that's how it should be. Democracy is sometimes messy. It sometimes requires a little patience as well. That patience has been rewarded now for more than 240 years with a system of governance that's been the envy of the world. විරාමෙන් අනතුර තවත් තොරතුරු බලාපොරොත්තු වන්න. Other Therana Midday Prime.